අරමුණු සාර්ථකත්වය කරා ගෙන යන ගමනේදී ඒ ගමන වේගවත් කරන්න පුළුවන් බල සම්පන්න කරන්න පුළුවන් එන්ජින් එක කොහෙද තියෙන්නේ කියලා ඔබ දන්නවද? ඔබගේ ජීවිතයේ ඔබ කැමති ඕනෑම දෙයක් ජයග්‍රහණය කිරීම සඳහා ඒ එන්ජින් එක කොයි විදිහටද බල ගැන්විය යුත්තේ කියන කාරණාව ගැන ඔබ ජීවිතේ කොයි යම් හෝ මොහොතක හිතලා තිබෙනවද? හිතලා නැත්නම් අද දවසේ වීඩියෝ එක ඇතුලේ මේ එන්ජින් එක මොකක්ද කියන කාරණාව ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පහුගිය දවසක අපි කරපු වීඩියෝ එකක් යටින් කමෙන්ට් එකක් විදිහට දාලා කෙනෙක් අහලා තිබුණා. ඇත්තටම වැඩ කරගෙන යනකොට මේ දැනෙන කම්මැලිකමට අධෛර්යමත් බවට හේතුව මොකක්ද කියලා. මේ වගේ ගැටලු බොහෝ වෙලාවට බොහෝ දිනකින් ඉදිරිපත් වෙනවා. වැඩමුළු අවසානයේදීත් සුලබව ඇහෙන දෙයක් තමයි ඇයි කම්මැලි හිතෙන්නේ? ඇයි වෙලාවකට මට ශක්තියක් නැහැ වගේ දැනෙන්නේ? ඒකට හේතුව තමයි ඔබ මේ එන්ජින් එක තාම අඳුනගෙන නැති නිසා කියන කාරණාව. කොහොමද මේ එන්ජින් එක අඳුනගන්නේ? ඒ වගේම කොහොමද මේ එන්ජින් එක ක්‍රියාත්මක කරන්න කියන කාරණාව ගැන අද දවසේ වීඩියෝවෙන් සාකච්ඡා කරන්න අපේක්ෂා කරනවා. මේක හරියට අඳුනගන්න කෙනා තමන්ගේ ගමන වේගවත් කරනවා විතරක් නෙවෙයි අවසානයේදී ගමනාන්තයට ළඟා වෙනවා. තමන්ගේ අරමුණ කොයි ගමනාන්තයකට යන්නේක උනත් ඒක සමහර විට බිලියන පතියෙක් බවට පත්වීමේ ගමනාන්තයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒක සමහර විට විභාගයක් සමත් වීමේ ගමනාන්තයක් වෙන්නටත් පුළුවන්. එහෙම නැත්නම් ඒක තමන් ආයතනයක යම්කිසි තනතුරක් දැරීමේ ගමනාන්තයක් වෙන්න පුළුවන්. ලොකු පොඩි ભેදයක් නොමැතිව ඔබ තුල මේ කියන එන්ජින් එක ස්ටාර්ට් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා නම් ඔබට ඒක සාර්ථක කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. අද කතා කරන්නේ අපි ඒ පිළිබඳව. ලයික් කරන්න, ඒ වගේම වීඩියෝ අවසානයේ කමෙන්ට් කරන්න, channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. අද අපි ඔබට කියන්න හදන්නේ ඔබගේ බඩාත්ම බලවත් එන්ජින් එක පණ ගන්වා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. ඔබේ ගමනේ වේගය වැඩි කරන, ඒ වගේම ඒක බඩාත් ප්‍රබල කරන එන්ජින් එක මොකක්ද කියන කාරණාව ගැන ඉතාමත්ම කෙටි කතාවකින් හරි අපූරු ස්ටෝරි එකකින් ඔබට ඉදිරිපත් කරන්න මම තීරණය කළා මුලින්. මේ කතාව අහගෙන ඉන්නකොට ඔබට පැහැදිලි වෙයි මොකක්ද මම මේ කියන එන්ජින් එක කියලා. 1950 අවුරුද්දේ දවසක ඇමරිකානු දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුව පිරිසක් දුම්රිය ස්ථානයක් ආශ්‍රිත වැඩබිමක මාර්ගයක් අලුත් වැඩියා කරමින් ඉන්නවා. ඩේව් ඇන්ඩර්සන් කියන්නේ මේ කම්කරුවන් පිරිසට නායකත්වය දෙමින් හිටපු කම්කරුවා. දැන් මේ වෙලාවේ ප්‍රයිවට් කෝච් එකක් ඇවිල්ලා මේ දුම්රිය ස්ථානේ නවත්තනවා. කම්කරුව ලහි ලහියේ වැඩ කරන්න පටන් ගන්නවා. වඩා කාර්යක්ෂම වෙනවා මේ ප්‍රයිවට් කෝච් එක දැක්කාම. හේතුව තමයි ඇමරිකන් රේල්වේ ඩිපාර්ට්මන්ට් එකේ සභාපතිවරයා එහෙම නැත්නම් චෙයාර්මන්ට අයිති ප්‍රයිවට් කෝච් එක තමයි මේ ඇවිල්ලා නවත්තන්නේ. නිලබලෙන් ඔහුට ඒ ප්‍රයිවට් කෝච් එක ලැබිලා තියෙනවා. ප්‍රයිවට් කෝච් එකක් කියලා කියන්නේ එන්ජින් එකක් තිබෙනවා සහ තවත් එක සුඛෝපභෝගී මැදිරියක් තිබෙනවා. ඒක වෙන් කරලා තිබෙන්නේම ඇමරිකානු දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ එහෙම නැත්නම් චෙයාර්මන්ගේ භාවිතාව සඳහා. මේ ප්‍රයිවට් කෝච් එකේ දොරටුවක් ඇරෙනවා කම්කරුව දකිනවා. එයින් මතුවෙච්ච සභාපතිවරයා ජිම් මර්ෆි ඩේව් ඇන්ඩර්සන්ට කතා කරනවා. ඩේව් මේ ඉන්නේ අපේ ඩේව් ඇන්ඩර්සන් නේද? මේ සභාපතිවරයා ඩේව්ව හඳුනගෙන ඩේව් කෑ ගහලා කියනවා, "ඔව් ජිම්, මම ඩේව් ඇන්ඩර්සන් තමයි." වෙලාවේ සභාපතිවරයා කියනවා, "ඩේව් දවල්ට කාලා දින්නේ මාත් එක්ක දවල් ආහාරය ගන්න එන්න මැදිරියට." මේ වෙලාවේ Tamange සංගයින්ට දිවා ආහාරය ගන්න කියලා අණ කරපු ඩේව් සභාපතිවරයාත් එක්ක කන්න යනවා බලන් හිටපු කම්කරුව පුදුමයට පත් වෙනවා. ඔවුන් කල්පනා කරන දේ තමයි මේ Tamange ආයතන ප්‍රධානියා කොහොමද මේ ඩේව් ඇන්ඩර්සන්ව දන්නේ? කොහොමද ඔවුන් දෙන්න අඳුනන්නේ? දැන් කම්කරුව පිරිස කැම ගනිමින් ඉන්න අතරතුරේ ඔවුන්ට ඇහෙනවා සභාපතිවරයා සහ ඩේව් ඇන්ඩර්සන් ඉතාමත්ම සුහදශීලීව සංවාදයේ නිරත වෙන ආකාරය. වයින් බෝතල් කැඩෙන හඬ, වයින් වීදුරු වලට පිරවෙන හඬ, චියර්ස් කරන හඬ, ඒ විතරක් නෙවෙයි කෑම කනකොට ගෑරුප්පු ගැටෙන හඬ මේ සියල්ල දකිනවා. ඉතාමත්ම උණුසුම් ලෙස සභාපතිවරයා ඩේව්ට සමුදෙන ආකාරයත් ඔවුන්ට ඇහෙනවා. ප්‍රයිවට් කෝච් එක පිටත් වෙලා යන වෙලාවේ ඩේව් ඇන්ඩර්සන් ඇවිල්ලා නැවත තමන්ගේ කම්කරු සංගයින්නෙක් එකතු වෙනවා. මේ වෙලාවේ මේ හැම කම්කරුවෙක්ම එකතු වෙලා ඩේව් ඇන්ඩර්සන්ගෙන් ප්‍රශ්න වැලක් අහනවා. ඔබ කොහොමද සභාපතිවරයාව දන්නේ? ඇයි ඔහු ඔබට මේ තරම් සුහදශීලී පිළිගැනීමක් ලබා දුන්නේ? මොකක්ද මේ මිත්‍රත්වයේ රහස? මේ කම්කරුවන් පිරිසට මේක දැනගන්න අවශ්‍ය වෙනවා. ඒ වෙලාවේ ඩේව් ඇන්ඩර්සන් කියනවා, මීට හරියටම අවුරුදු 23කට කලින් ජිම් මර්ෆි සහ ඩේව් ඇන්ඩර්සන් කියන මම දෙදෙනාම එකම දවසේ මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවට බැඳෙන්නේ කම්කරුව විදිහට කියලා.
දැන් මේ කම්කරුවන් පිරිස විමතියට පත් වෙනවා. ඉන් එකෙක් අහනවා, ඉතින් ඔබත් එක්ක එකටම වැඩට බැඳිච්ච කම්කරුවෙක් වුණ ජිම් මර්ෆි අද රේල්වේ ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රධානියා බවට පත් වෙලා ඉන්නවා. ඔබ තාමත් ඉහළ ශ්‍රේණියේ කම්කරුවෙක් විදිහට වැඩ කරනවා. මොකක්ද ඒකට හේතුව කියලා? මේ වෙලාවේ ටෙව් ඇන්ඩර්සන් හරිම සරල උත්තරයක් දෙනවා. Power of purpose. අභිප්‍රායේ බලය. කම්කරුවා කියනවා මට ඒක තේරුන්නේ නැහැ. ඩෙව් ඇන්ඩර්සන් මේ වෙලාවේ කියනවා අපි දෙදෙනා එකටම කම්කරුව විදියට සේවයට එක්ුණු අය තමයි. නමුත් අපි දෙදෙනා මේ ආයතනයට එකතු වෙද්දී තිබුණු පර්පස් එහෙම නැත්නම් අභිප්‍රායන් දෙක වෙනස්. මම සේවයට බැඳුනේ එක පැයක වැටුප ලෙස ඩොලරයකුත් 75ක් ලබා ගැනීමේ අභිප්‍රායක් සහිතව. හැබැයි ජිම් මර්ෆි මේ ආයතනයේ සේවයට බැඳුනේ දවසක මේ රේල්වේ ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රධානියා වීමේ අභිප්‍රාය සහිතව. ඒ නිසා ඔහු අද සභාපතිවරයා බවට පත් වෙලා ඉන්නවා. මම තාමත් මෙතන කම්කරුවන්ට නායකත්වය දෙන ඉහළ පෙළේ කම්කරු ශ්‍රේණියේ රැඳී ඉන්නවා. පර්පස් එකේ වෙනස ඒකයි. මම දවසේ වැටුපට වැඩ කරන්න දුම්රිය දෙපාර්තමේන්තුවට බෙදෙද්දී ජිම් මර්ෆි ආයතනයේ සභාපතිවරයා වීමේ අපේක්ෂාව ඇතුව වැඩට ආවා. අපි දෙන්න වැඩ කරේ දෙවිදියකට. ඒ නිසා ජිම් අද එතන ඉන්නවා, මම මෙතන ඉන්නවා. ඔබට තේරෙනවද අපේ ජීවිත බලගන්වන එන්ජින් එක මොකක්ද කියලා? පර්පස් එක, අභිප්‍රාය. මේ අභිප්‍රාය කියන දේ ඔබගේ ජීවිතයේ නිසි තැන පිච් කරන්න ඔබ සමත් වෙලා තිබෙනවා නම් සමහරුන්ට කියන්න පුළුවන් ඔව් මටත් අභිප්‍රායක් තියෙනවා. හැබැයි ඒ අභිප්‍රාය සම්බන්ධෙනුත් මං කම්මැලි කියලා. නෑ, ඒ අභිප්‍රාය ලක්ෂණ නෙවෙයි. කම්මැලිකම ඔබට දැනෙනවා නම් ඒකෙන් කියන්නේ අභිප්‍රාය ශක්තිමත් නොවන බව. අභිප්‍රායක ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ඒ අභිප්‍රායේ ලක්ෂණ ටික ඔබ ආරක්ෂා කරන්න සූදානම් වෙනවා නම් අභිප්‍රාය විසින් ඔබව ගමනාන්තය කරා රැගෙන යනවා. මොකක්ද මේ අභිප්‍රායේ තියෙන වාසිය? ඒ පිළිබඳවයි අපි කියන්නට බලාපොරොත්තු වෙන්නේ. කරුණු කිහිපයක් අපි සංවාදයට ලක් කරනවා. කාරණා අංක 1. අභිප්‍රාය ඔබ තුල ඇති ශක්තිය ඔබට සොයා දෙනවා. ඔබ හිතන්න ලොක්ඩවුන් වෙච්ච කාල සීමාවේ මේ කොවිඩ් රෝගයට අදාළව ඔබට රැකියා ස්ථානයට යන්න තිබ්බ නැති දවස්, ඔබට පාසල් යන්නට නැතිව තිබ්බ දවස් ගත උනේ වෙන දවස් වගේමද? ඔබ හිතන්න හෙට දවසේ ඔබට කරන්නට විශේෂිත වූ වැඩ ඉලක්කයක් නැහැ. ඔබ අවදි වෙන්නේ කොයි විදිහටද? සමහර විට ඔබ නිදාගනීවි උදේ 8-9 වෙනකම්. ප්‍රමාද වී අවදි වේවි. ඔබට යන්නට ගමනක් නැති නිසා සමහර විට ඔබ මූණ හොදන්න 10-11 වෙනකම් ප්‍රමාද වේවි. ඒ වගේම ඔබ කෑම ගන්නකොට හවස 3 විතර වේවි. කරන්න වැඩක් නැහැ. හැබැයි ඔබට අභිප්‍රායක් තිබෙනවා නම් විභාගයක් සමත් වෙන්න. එතකොට ඒ වෙනුවෙන් හෙට දවසේ ඉස්කෝලේ යන්න කරන්න වැඩක් ඒ අභිප්‍රාය විසින් සපයා දීලා තිබෙනවා නම් ඔබ අර අපි කතාවට කියනවා පස්සට ඉරේලි වැටෙනකන් නිදා ගන්න නැහැ කියලා. එහෙම නිදා ගන්නත් බෑ. ඔබ පාසල් යාමට නියමිතව තිබෙනවා. ඔබේ අභිප්‍රාය සඵල කර ගැනීම සඳහා ඔබට කරන්න වැඩක් තිබෙනවා. අන්නේ වැඩේ කිරීම සඳහා ඔබ ඔබගේ ශක්තිය යොදවනවා. ඔබ අලුයමින් අවදි වෙනවා. ඒ වගේම ඔබ රැකියාවට යන කෙනෙක් නම් ඔබ උදෙන්ම නැගිටිනවා. ඔබ දත් ටික මැද ගන්නවා. ඔබ රැවුල කපා ගන්නවා. ඔබ පිළිවෙලට නාගෙන කරගෙන ලස්සනට ඇඳුම් ටික ඇඳගෙන ගෙදරින් පිටත් වෙනවා. ඔබට කරන්න වැඩක් තියෙනවා. අභිප්‍රාය විසින් ඔබට වැඩ නියම කරනු ලබනවා. සහ ඒ වැඩ කිරීම සඳහා ඔබ ඔබගේ ශක්තිය සොයාගනු ලබනවා. ඔබට අභිප්‍රායක් නැත්නම් ඔබ කළ යුතු වැඩ ප්‍රමාණය දකින්නේ නැහැ. ඔබට පුළුවන් අද වැඩට යන්න නැහැ. අද ඉස්කෝලේ යන්න නැහැ. අද මට පන්තිය තියෙන දවල් 12ට කියලා ප්‍රමාද වෙලා අවදි වෙන්න. හැබැයි අභිප්‍රායක් තියෙන පුද්ගලයා එහෙම නෙවෙයි. ඔහුට පාසල් යන්න නොතිබ්බත්, ඔහුට වැඩ රාජකාරී සඳහා පිටත් යන්න නොතිබ්බත්, දවල් පන්තිය තියෙන 12ට වුණත් ඒ අභිප්‍රාය තියෙන පුද්ගලයා උදැසනින් අවදි වෙනවා. ඇයි? ඔහුට කරන්න දේවල් තිබෙනවා. ඔහු වැඩ ඉලක්ක තියාගෙන කරන කෙනෙක්. ඔහුව දවසේ කාලසටහන විසින් ඔහුව හසුරවනු ලබන්නේ. නමුත් ඔහු විසින් දවසේ කාලසටහන හසුරවනු ලබනවා. අභිප්‍රාය තියෙන පුද්ගලයාගේ විශේෂම ලක්ෂණය තමයි ඒ අභිප්‍රාය විසින් ඔහුට ශක්තිය හොයලා දෙනවා. දෙවැනි කාරණාව තමයි අභිප්‍රාය විසින් ඔබට අවස්ථාවන් නිර්මාණය කරලා දෙනවා. ඔබට අභිප්‍රායක් පවතින්නේ නැත්නම් ඔබ ළඟම තියෙන අවස්ථාවන් ඔබ ලබා ගන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේක හිතන්නකො. ඔබ හිතන්න ඔබ ඉතාමත්ම රස මසවුලෙන් පිරිච්ච ආහාර සහිත කෑම මේසයකට ඔබට ආරාධනා කරනු ලබනවා. හැබැයි ඔබ එතන ගිහිල්ලා ඒ ආහාර රස විඳින්න නම් ඔබට කෑම පිළිබඳව රුචිය තියෙන්නට ඕනි. ඔබට උවමනාවක් තිබෙන්නට ඕනි. ඔබට අභිප්‍රායක් නැත්නම් මේ ආහාර ටික ලබා ගන්න ඔබ කවදාවත් එතනට ගිහිල්ලා ඒ කෑම ටික කන්නේ. අපි හිතමු ඔබට ආහාර අරුචියක් තිබෙනවා කියලා ඒ වෙලාවේ. ඔබට උවමනාවක් නැත්නම් ඔබ ඒක ගන්නෙ නැහැ. ඔබ ගාව වතුර ගැලුම් ගණනාවක් තිබුණත් ඔබට අභිප්‍රායක් නැත්නම් ඔබ ඒ වතුර ටික බොන්නේ නැහැ. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න ඔබ කුසගින්නේ නම් ඉන්නේ, ඔබට කෑම අත්‍යවශ්‍යයි නම්
ඔබ කැමැතිම ආහාර ලැබෙන තැන එනකන් ඔබ ඉන්නේ නැහැ ඔබ කොහෙන් හෝ කුසට යමක් දාගන්න ඔබ උත්සාහ කරනවා හේතුව ඔබට ඔබගේ අවශ්‍යතාවයේ සම්තරපණය කර ගැනීමට තිබෙන නිසා ඒ වගේම ඔබට වතුර නැත්නම් ඔබ කොයි දීපංකරයක ගිහිල්ලා හරි වතුර ටිකක් හොයාගන්න ඔබ උත්සාහ කරනවා ඒ නිසාවෙන් අභිප්‍රාය හැම විටම මිනිසුන්ට අවස්ථාවන් නිර්මාණය කරලා දෙනවා ලෝකේ ඕනෑම දක්ෂ ඒ වගේම ජයග්‍රහණය කරපු පුද්ගලයින් දිහා බලනකොට ඔවුන්ගේ අභිප්‍රාය නිසාම ඔවුන්ට අවස්ථා නිර්මාණය වූ තැන් අපි දැකලා තිබෙනවා දැන් අපි පහුගිය දවසක වීඩියෝවක සාකච්ඡා කරා ජොන් ජංජන් පිළිබඳව චීනයේ ධනවතා බවට පත්වෙච්ච අංකයකේ ධනවතා බවට පත්වෙච්ච පුද්ගලයා පිළිබඳව ඔහුට අභිප්‍රායක් තිබුණා අතිදක්ෂ ව්‍යාපාරිකයෙක් බවට පත්වෙන්න ඒ ව්‍යාපාරිකයෙක් බවට පත්වීම සඳහා ඔහුගේ අභිප්‍රාය වෙනුවෙන් ඔහු ගමන් කරන ගමනේදී ඔහුට විවිධාකාරයේ පුද්ගලයන් මුණ ගැසීමට වාසි ලැබුණා ඒ වාග්ය විසින් ඔහුගේ ජීවිතේ ව්‍යාපාරිකයෙකු වීමේ අවස්ථාව නිර්මාණය කරලා දුන්නා තුන්වෙනි කාරණාව තමයි අභිප්‍රාය විසින් ඔබව අනාගතය වෙත යොමු කරනු ලබනවා මොකද අභිප්‍රායක් කියලා කියන්නේම මේ මොහොතේදී ඔබ ගාව තියෙන දෙයක් නෙමෙයි ඔබ විසින් ළඟා කරගත යුතු දෙයක් එතකොට අභිප්‍රායක් නොමැති මිනිසුන් මොකක්ද බොහෝ වෙලාවට කරන්නේ ඔවුන්ට කරන්න වැඩක් නැහැ ඔවුන් අතීතය සහ තමන්ගේ වර්තමානය ගැන දුක් වෙමින් තමයි ඉන්නේ හැබැයි අභිප්‍රායක් තියෙන මිනිසුන්ට මේ මොහොතේ දුක් වීම අතහැරලා අතීතය ගැන හිතන එක ගැන අතහැරලා කරන්න වැඩක් තියෙනවා මොකද අභිප්‍රාය වෙත ළඟා වීම සඳහා ඔහු විසින් හෝ ඇය විසින් මේ මොහොතේ කළ යුතු දෙයක් තිබෙනවා එතකොට අභිප්‍රායක් රහිත කෙනෙක් සහ අභිප්‍රායක් සහිත කෙනෙක් හැසිරෙන විදිය වෙනස් වෙන්නේ කොහොමද මේ මොහොතේ වැඩ කරන විදිය වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන එකම පුද්ගලයෙක්ගේ උදාහරණයක් අරගෙන මම ඔබට පෙන්වන්නම් එක්තරා කාන්තාවක් හිටියා ඇය එංගලන්තයේ වාසය කළේ ඇයගේ දෙමාපියන් ඇයට හිමි වෙනවා වයස අවුරුදු 23 විතර වෙද්දී ඊට පස්සේ ඇය විවාහ වෙන පුද්ගලයා ඇයව අත්හැර යනු ලබනවා ඇය ජීවත් වෙච්ච රැකියාව ඇයට අහිමි වෙනවා මේ සියල්ලත් එක්ක ඇය ජීවිතේ බොහෝ දේවල් අහිමි වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා අභිප්‍රායකින් තොරයි ජීවිතය නැති කරගන්න වරක් උත්සාහ කරනවා ඇයට ජීවිතේ එක්තරා තැනකදී අභිප්‍රායක් හම්බ වෙනවා ඒක තමයි තමන් දවසක හොඳ ලේඛිකාවක් වෙනවා තමන් මේ වෙනුවෙන් වැඩ කරනවා මේ අදහස පහළ වෙන්නේ ඇය දුම්රියකින් ගමන් කරමින් සිටන වෙලාවක ඒ දක්වා ඇයගේ ජීවිතයේ ඇය කලේ වැඩිපුරම දුක් වෙච්ච එක කනගාටු වෙච්ච එක මේ මොහොත අඳුරු මොහොතක් විදිහට දැකපු එක හැබැයි අභිප්‍රායක් හමුණාට පස්සේ ඇය වේගෙන් අඳුරෙන් එළියට ගමන් කරන්න පටන් ගන්නවා මේකේ ප්‍රතිඵලයක් විදිහට ඇය ග්‍රන්ථයක් රචනා කරනවා ඒක අරගෙන ප්‍රකාශකයින් 12 දෙනෙක් ගාවට යනවා නමුත් කිසිවෙක් ඇයගේ ග්‍රන්ථය මුද්‍රණය කරන්න එකඟ වෙන්නේ නැහැ හැබැයි ඇයට අභිප්‍රායක් තියෙනවා ඇය 13 වෙනි ගාවටත් යනවා ඇත් හරින්නේ නැහැ මොකද මම කිව්වේ අනාගතයේ Taman වෙත ළඟා කරගත යුතු දෙයක් ලබා ගැනීම පිණිස උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරන්න මිනිස්සුෙකුට මේ වෙලාවේ තමා විසින් කළ යුතු දෙයක් තිබෙනවා අන්න ඒ දේ කරන්න එයා ගමන් කරනවා ඒකේ ප්‍රතිඵලය තමයි ඒ ග්‍රන්ථයේ මුද්‍රණ ద్వාරයෙන් එළියට එනවා පළවෙනි දවසේම ඒක පිටපත් මිලියන 11ක් අලෙවි වෙනවා ඒ ග්‍රන්ථය අන් කිසිවක් නෙවෙයි හැරි පොටර් ඒක රචනා කරපු කෙනා තමයි ජේ.කේ. රෝලින් අද වෙනකොට පළවෙනි කාන්තාව බිලියන පතියා අත වශයෙන්ම ලේඛනයෙන් බිලියනයක් මුදල් Taman ගාව වත්කම් රැස් කර ගන්න සමත් වෙච්ච. එතකොට අභිප්‍රායෙන් තොර ජේ.කේ. රෝලින් සහ අභිප්‍රායෙන් යුතු ජේ.කේ. රෝලින් අතර වෙනසක් තිබෙනවා. ඒ නිසා අභිප්‍රාය සහිත පුද්ගලයා කියනවා නම් මට අභිප්‍රායක් තිබ්බත් මට වැඩ කරන්න තරම් ජවයක් ශක්තියක් නැහැ කියලා ඔබගේ අභිප්‍රායේ ශක්තිය පිළිබඳව ඒකේ ප්‍රබලත්වය පිළිබඳව ඔබ විමසා බැලිය යුතු වෙනවා. ඔබගේ අභිප්‍රාය ප්‍රබල නම් ඔබගේ ශක්තිය ජනනය වේ යුතුයි. ඔබට අවස්ථාවන් නිර්මාණය කර දිය යුතුයි. ඒ වගේම ඔබ අනාගතය පිළිබඳ හිතලා වැඩ කරමින් සිටිය යුතුයි. එහෙම නොවෙනවා නම් මට කියන්න තියෙන්නේ ඔබගේ තියෙන අභිප්‍රායේ ශක්තිමත් මදකම සහ ඒක විශාල නොමැතිකම ඔබට බලපාලා තිබෙනවා කියලා. හතරවෙනි කාරණාව තමයි අභිප්‍රාය විසින් ඔබ හමුවට පැමිණෙන අභියෝග කලමනාකරණය කරවනු ලබනවා. දැන් අභිප්‍රාය කියලා කියන්නේ ඊටාත්ම ප්‍රබල දෙයක්. පර්පස් එක කියලා කියන්නේ ඊටාත්ම ප්‍රබල දෙයක්. තෝමස් අල්වා එඩිසන්ට බල්බය සොයාගන්න බැරි වෙනකොට පරීක්ෂණ ගණනාවක් දිගින් දිගටම අසාර්ථක වෙනකොට ඒ අභිප්‍රාය විසින් ඔහුව තවදුරටත් උත්සාහ කිරීම සඳහා පොළඹවනු ලැබුවා. බාධා කලමනාකරණය කිරීම සඳහා පොළඹවනු ලැබුවා. ඔබ හිතනවද විල්බරයිට් සහ ඕල්රයිට් කියන පුද්ගලයන් දෙදෙනා පළවෙනි අවස්ථාවේදීම Tamanගේ නිර්මාණය ගුවන්ගත කිරීමට සමත් වුණා කියලා? නෑ. ඔවුන්ගේ හැම අසාර්ථක වීමක් විසින්ම ඔවුන්ව නැවත නැවත අත්හදා බැලීම සඳහා සහ ඒ වගේම මේ උත්සාහය ජයග්‍රහණය කිරීම සඳහා කොළඹවන් ලැබුවා. ඒ පිටිපස්සේ තිබ්බේ පර්පස් එක. දැන් විශේෂයෙන්ම විල්බරයිට් සහ ඕල්රයිට් ගැන සඳහන් කරනකොට ඔවුන්ට පළමුවෙන්ම ගුවන් යානයක් නිර්මාණය කළ යුතුයි කියන එකේ අදහස එන්නේ
අසාර්ථක වෙච්ච ගුවන් යානාවක ආකෘතියක් තමන්ගේ තාත්තා විසින් තමන්ට ගෙනල්ලා දුන්න වෙලාවක බට පතුරු වලින් හදපු මේ ආකෘතිය දිහා බලාගෙන මේ සහෝදරයෝ දෙන්නා කල්පනා කරනවා යම්කිසි දවසක අපි දෙදෙනා ගුවන් යානයක් නිර්මාණය කරනවා කියලා. ඔවුන්ට තිබුණේ සාමාන්‍යයෙන් බයිසිකල් කඩයක්. ඔවුන් විද්‍යාත්මක දැනුමකින් පරිපූර්ණ මිනිසු නෙවෙයි. හැබැයි ඒ කිසිවක් ඔවුන් තමන්ගේ අභිප්‍රායට ළඟා වීම ආරමුණට ළඟා වීම වැළැක්වුවේ නැහැ. හේතුව ඔවුන්ගේ අභිප්‍රාය හරිම ප්‍රබලයි. මානව සංහතිය ගුවනින් රැගෙන යාමේ දුෂ්කර කාර්යය කෙසේ හෝ ඉටු කරනවා කියන චේතනාව ඇතිවයි ඔවුන් වැඩ කළේ. ඒ අභිප්‍රාය හරි ප්‍රබලයි. ඒ නිසාම ඔවුන් හමුවට ආපු සියලු බාධක කලමනාකරණය කරලා දාන්න විනාශ කරලා දාන්න ඒ අභිප්‍රායට හැකියාවක් තිබුණා. මතක තියාගන්න ඔබට මිටියෙන් ගහලා කඩන්න බැරි කළුගල් ඔබ කුළු ගෙඩියෙන් පහර දෙනකොට කෑලි කෑලි වලට කැඩලා යනවා. එතකොට ඔබ භාවිත කරන උපකරණය පිළිබඳවයි ගැටලුව තිබෙන්නේ, ඔබ යොදන ශක්තිය පිළිබඳවයි ගැටලුව තිබෙන්නේ. ඒ කළුගල කඩන්න පුළුවන්ද බැරිද කියන එක නෙවෙයි ගැටලුව බවට පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා ඉලක්ක සාධනය කර ගැනීමේදී ඔබ තුල තියෙන පර්පස් එක අභිප්‍රාය අතිශයින්ම වැදගත් බව මතකයේ තබා ගන්න. මම ඔබට කිව්වා එවැනි අභිප්‍රායකට කළ හැකි දේවල් පිළිබඳව අපි සාරාංශ කරලා බලමු. අංක 1 අභිප්‍රාය විසින් ඔබට ශක්තිය ලබා දෙනු ලබනවා. අංක 2 අභිප්‍රාය විසින් ඔබට අවස්ථාව නිර්මාණය කර දෙනු ලබනවා. අංක 3 අභිප්‍රාය විසින් ඔබව අතීතයේ හෝ වර්තමානයේ සිරකරුවෙක් බවට පත් නොකර අනාගතයේ වෙත යොමු කරනු ලබනවා. හතරවෙනි කාරණාව අභිප්‍රාය විසින් ඔබ හමුවේ පැනලාගෙන බාධා කලමනාකරණය කර ගැනීම සඳහා ඔබට මඟ පෙන්වනු ලබනවා. මෙන්න මේ කියන කාරණා හතර තේරුම් ගන්න. ඩේව් ඇන්ඩර්සන්ගේ සහ ජිම් මර්ෆිගේ කතාව කවදාකවත් අමතක කරන්නට එපා. මොකද පර්පස් එක එකම තැනින් පටන් ගත්ත පුද්ගලයෙකුගේ ඉරණම ගමනාන්තයන් දෙකක් කරා යොමු කළා. ඩේව් ඇන්ඩර්සන් කිව්වේ මගේ පර්පස් එක උනේ අභිප්‍රාය උනේ පැයකට ඩොලරයකට 175ක් උපයා ගැනීම. නමුත් ජිම්ගේ අභිප්‍රාය උනේ අවසානයේදී මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා බවට පත්වීම. අභිප්‍රාය අනුව ඔබ වැඩ කරන විදිය වෙනස් වෙනවා. ඔබ වැඩ කරන විදිය වෙනස් වෙන ආකාරය අනුව ඔබ ළඟා වෙන ගමනාන්තයන් වෙනස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසාවෙන් අභිප්‍රාය නැමැති එන්ජිම බල ගන්නවා ගන්න උත්සාහ කරන්න. එය හැමදාමත් ජවයෙන් යුතුව වැඩ කරන්න ඔබට අවස්ථාවක් සපයාවි. කමෙන්ට් කරන්න, මොනවද ගත්තේ කියන එක ලියන්න, ඒ වගේම ලයික් කරන්න, channel එක subscribe කරන්න සහ මිතුරන් අතරේ මේ channel එක පිළිබඳ තොරතුරු බෙදා හදා ගන්න අමතක කරන්න එපා. එය තමයි ඔබ පෙරලා අප වෙත ලබා දෙන ඔබගේ ආශිර්වාදයේ බවට පත් වෙන්නේ. තවත් වටිනා වීඩියෝකින් හමු වෙමු. ගෙන් එන්න. ආයුබෝවන්.